එක්තරා අවස්ථාවකදී වෛද්‍යවරියක් එනවා අපේ ස්වාමීන් වහන්සේව මුණ ගැහෙන්න. ඒ අවස්ථාවේදී මේ වෛද්‍යවරිය ස්වාමීන් වහන්සේ මම රැකියාව කරන්නේ දැඩි සත්කාරයකදී. තේරෙනයි මගේ දැඩි සත්කාරයකගේ අපේ අර මේ ඇඳවල් වල රෝගීන් ඉන්නවා ඒගොල්ලන් අර මොලේ ස්නායු ඔක්කොම මරුණාට පස්සේ ඒගොල්ලන්ට අර මැෂිමක් හයි කරනවා. ඒ මැෂිමක් හයි කළාට පස්සේ මේ මැෂිමෙන් තමයි යාගේ ජීවිතේ දුවන්නේ. ඒ මැෂිමෙන් යාගේ ජීවිතේ දුවනවා. මේ මැෂිමේ ස්විච් එක ඔෆ් කරන්න මම බයයි. මට අකුසලයක් වෙයි කියලා. මොකද මෙයා මන් නිසා මැරෙයි කියන කාරණේ බයයි. නමුත් මගේ ලොකු සර් ඇවිල්ලා ආපු ගමන් අපිටත් බයිනවා කියලා. ඇයි මේ රෝගියා තාම තියාගෙන ඉන්නේ වෙන රෝගියෙකුට ඇඳ දෙන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා කියලා. ඒ ලොකු සර් ආපු ගමන් මේ ස්විච් එක ඔෆ් කරලා දානවා කියලා. එතකොට දැන් මේ නෝනා මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ දැන් මේ විදියට අර ලොකු සර් ඇවිල්ලා ස්විච් එක ඕෆ් කරලා දැම්මට පස්සේ එයාට අකුසලයක් සිද්ධ වෙනවද කියලා. මම මේ නෝනාට කිව්වා කෙනෙක් මැරුණා කියලා කියන්නේ. කාරණා තුනක් එයාගෙන් අයින් වෙන්නේ. එක තමයි ආයුෂය. තේරෙනවද? දෙක තමයි විඥානය. තුන තමයි කුණසුම. දැන් කෙනෙක් ජීවත්ව ඉන්නවා කියලා කියන්නේ නෝනා මේ කාරණා තුන එයා තුළ තියෙන්න ඕනේ. එක ආයුෂය, දෙක විඥානය, තුන කුණසුම. මේ තුමේ එකිනෙකට බැඳලායි තියෙන්නේ. ආයුෂයේ හේතුවෙන් උණුසුම පවතිනවා, උණුසුම හේතුවෙන් ආයුෂය පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ තුන කෙනෙක් තුල තියෙනවා නම් එයා තම ජීවත් වෙන්නේ. තේනවද? එයා තම ජීවත් වෙන්නේ. තේන්නේ? කෙනෙක් මැරුණා කියලා කියන්නේ මොකද්ද? එයාගෙන් ආයුෂයත් බැහැර වෙලා, විඥානයත් බැහැර වෙලා, ඒ හේතුවෙන් උණුසුම ශරීරයෙන් බැහැරට යනවා. නමුත් දැන් අර ලොකු දොස්තර මහත්තයා ඇවිල්ලා එයා එකපාරටම ස්විච් එක වහන්න. එයාට කිසි බයක් නැහැ. තේනවා? ඇයි එයාට බයක් නැත්තේ? එයා තමන්ගේ දැනුමෙන් එයා හොඳටම දන්නවා මේ ලෙඩා දැන් මැරිලා ඉන්නේ කියලා. මේ ලෙඩා මැරිලා ඉන්නේ කියලා. ඒතකොට මේ ලෙඩා මැරිලා ඉන්න ලෙඩාට අර මැෂිම ගහලා එයාගේ හෘදය රැඩ කළා. මේ ලෙඩා කොහෙ හරි ඉපදිලා ඉන්නේ. එහෙනම් මේ ලෙඩා කොහෙ හරි ඉපදිලා ඉන්නේ. දැන් මේ ආයුෂය විඥානීය උණුසුම තුන බැහැර ගියා නම් ඕන අනිවාර්යයෙන්ම මේක මලබඳ. ඒ කියන්නේ මෙයා කොහෙ හරි ඉපදිලා ඉන්නේ. නමුත් අර ලොකු දොස්තර මහත්තයා දන්නවා මෙයා අනිවාර්යයෙන්ම මැරුණා කියලා එයාගේ දැනුම මත එයා බයක් නැතුව ස්විච් එක ඔෆ් කරනවා. නමුත් අර ඉන්න අනිත් දොස්තර නෝනා එයාට බයයි මේක කරන්නේ. එයා තුල සැකයේ විචිකිච්ඡාව තියෙනවා මේ ලෙඩා තාම මැරෙලා නැහැ කියලා. තේන්න? එයාගේ දැනුමේ තියෙන දුර්වලතාවය. තේන්න? එතකොට ඒ නිසා එයා ස්විච් එක ඔෆ් කරන්නේ නැහැ. නමුත් යම් දෙයකින් නෝනා මේ විචිකිච්ඡාව තුල එයා ස්විච් එක ඔෆ් කළොත් ඒක බලවත් අංකුවක්. දැන් දෙන්නාම ස්විච් එක තමයි ඔෆ් කරන්නේ. අර ලොකු දොස්තර මහත්තයා ස්විච් එක ඔෆ් කරද්දි අර සැකේ තුල ඉන්න දොස්තර නෝනා ස්විච් එක ඔෆ් කරද්දි එකම ක්‍රියාව. නමුත් මේ දෙන්නාගේ ක්‍රියා දෙකේ බරපතල වෙනසක් තියෙනවා. මොකද අරයාගේ චේතනාව සකස් වෙන්නේ මෙයා මැරුණා කියන තැන ඉඳන්. අරයාගේ චේතනාව සකස් වෙන්නේ මෙයා තාම මැරිලා නැද්ද මැරුණාද කියන දන්නේ නැහැ කියන තැන ඉඳන්. එහෙම කළාම නෝනා අර සැකේ තුල තියෙනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සිත කියන්නේ මායාවක් කියලා. සිත කියන්නේ මායාවක් කියලා. අපි යම් හේකින් සෝවාන් ඵලයට පත් වුණේ නැත්නම් මේ ජීවිතේදී අර සැක සහිත දේ අපේ ජීවිතයට මතු කරලා දෙන්න. සමතර ලොකු දොස්තර මහත්තයාට මතු කරලා දෙන්නේ නැහැ. මොකද එයා සැකෙන් බැහැර වෙලා ඉන්නේ. එයා දැන් හොඳටම දන්නවා මෙයා මැරිලා කියලා. එයා මැරිලා කියලා දැනගෙන තමයි ස්විච් එක ඔෆ් කරන්නේ. තේරෙනවද? දැන් අනිත් දොස්තර මහත්තයා සැකය තුල ඉන්නවා මෙයා තාම මැරිලා නැද්ද කියන සැකය තුල ඉන්නේ. එතකොට මේ සැකය තුල ඉඳලා එයා නිකන් හරි ස්විච් එක ඔෆ් කළොත් එයාට ඒක අනුතුක. මොකද එයා සතර අපායෙන් නොමිදී හිටියොත් මැරෙන වෙලාවේ අනිවාර්යෙන් මාර්ග ප්‍රාණඝාත අකුසලයක් හැටියට එයා ළඟට එන්නේ. නමුත් මිනිහ මැරිලා ඉන්නේ. අර මනුස්සයා මැරිලා ඉන්නේ. නමුත් අරයා චේතනාව සකස් කරගෙන ඉන්නවා තාම මැරිලා නැහැ කිය. ඒතන මැරිච්ච මනුස්සයා උදෙසා තරයාට ප්‍රාණඝාත අකුසල විශ්ත කරගන්න පුළුවන්. මොකද එයාගේ චේතනාවේ තියෙන දුර්වලභාවය නිසා. ඒ නිසා දැන් එක මහත්යෙක් ඇවිල්ලා ඇහුවා එයා දසවිධ සමාදන් වෙලා ඉන්න මහත්යෙක් අවුරුදු 70ක් විතර වයස. ඒ මහත්යයා ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මම කොච්චර භාවනා කරන්න හිතුවත් කොච්චර ධර්මයේ කරන්න හිතුවත් මට ඒ මාර්ගයන් බැහැ. හැම වෙලාවම මගේ හිත විසිරලා මට දැන් රැයට නිින්ද යන්නේ නැහැ. එයාත් එක්ක කතා කරද්දි මට තේරෙනවා එයා මානසික රෝගී භාවයක් තියෙන කෙනෙක් කියලා. ඒතන මම ඇහුවා ඇයි මහත්යයාට මෙවැනි විසිරෙන හිතක් තියෙන්නේ කියලා. එයා කියනවා ස්වාමීන් වහන්සේ මම සිල්පද හොඳින් ආරක්ෂා කරනවා. මං කියුවා එහෙනම් සිල්පද ආරක්ෂා කරනවා නම් ඔයාගේ හිත ඔය විදිහට විසිරෙන්න බැහැ. ඒ වෙලාවේ මේ මාත්‍යා කියනවා ස්වාමීන් වහන්සේ මම තරුණ කාලේ මගේ අම්මා තාත්තාට දැඩි විදිහට අකී කරුණා. මං ගහලක් තියෙනවා මගේ අම්මා තාත්තා. දෙක අපේ තාත්තාට ලොකු කඩයක් තිබ්බා. ඒ කඩේට හැමදාම මීයෝ එනවා. මගේ තරුණ කාලේ මං මී කතුරු තියලා මීයෝ 3-400ක් මරලා තියෙනවා කියනවා. මං එමුවා ඒ වෙලාවේ ඔබට බයක් ඇති වුණේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ මං හරි විනෝදයක් සතුටක් ඇතිවලු කළේ. නමුත් මේ මහත්යාට වයස අවුරුදු 70යි. දැන් නිරේතුරුවම නොවන අර මී කතුරු වලින් මීව අවුරුද්දක මතක් කර කර මතක් කර කර යාම චංචල කරනවා.
එයාට මතක් වෙන්නේ මේකයි. අම්මා තාත්තාට අපේ කරුවෙච්ච එකයි මේ කතුරු වලින් මීවල් ලපේක විතරයි මතක් වෙන්නේ. ඒක මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි මෙයා මානසික රෝගී තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ඒතර බලන්න හිත කියන්නේ මායя කියන්නේ ඒකයි. එදා මීයන් මැරුවේ සතුටේ. තේන්නද? එයා ඒක අකුසලයක් දැක්කේ නැහැ. නමුත් මේ වෙලාව එයා සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අන්න එහි අනතුරු එනවා. අර අතීත අකුසලයේ මායя මතු කරලා දෙමින් දැන් එයාව සතර පායට ඇදලා දාන්නයි යා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපේ හිතේ හමුදා නිලධාරියෙක්ගේ හිතේ අතීතයේ වුණා වූ වැරදි සිද්ධීන් නිසා නැවත නැවත විචිකිච්ඡාව සැකය සකස් වෙනවා නම් ඒක බරපතල වරදක් නෙවෙයි. ඒක අනතුරක්. ඒ නිසා මේ අනතුරෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ. ඒ මිදෙන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි මම කිව්වේ වෙච්ච දේ අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. දැකලා වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙන්න. වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙන්න. තේනවා? හැම වෙලාවම අතීතයේ වෙච්ච මොන වැරද්දක් මතක් වුණත් ඒ වැරද්ද මතක් වෙන මොහොතේම සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේරෙනවා? තමන්ගේ අතින් කෙනෙකුට හානියක් වුණා නම් ඒ හානිය වුණ කෙනා සිහිපත් කරලා සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. තේරෙනවා? තමන්ගේ අතින් ද්‍රවිඩ කෙනෙක් නැති වුණා නම් එයාව සිහිපත් කරලා සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. වර්තමානයේ තුල පංචශීලය තුල ශක්තිමත් වෙලා අපිට මේ තියෙන අවදානමෙන් මිදෙන්න තියෙන මාර්ගය තමයි නෝන ඕක. ඉතින් යුද්ධ කළොත් අනිවාර්යම ප්‍රතිඵල නම් ඕම තමයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ පුළුවන් ආකාරයෙන් ඒවෙන් මිදෙන දිශාවට ගමන් කරන්න. ඒකට ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුරුවැම්මි වත්තුම. දුරුවැම්මතුමා යුද්ධ කළත් ඊට වඩා ශක්තිමත් පැත්තේ මේ පැත්තේ කුසල් ශක්තිය වැඩි. ඉතින් මේ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා මැරෙන වෙලාවේ උපාදාන පත්‍ය භව කියන ධර්මතාවය තුළ කුසල් හිතක් මත උනා ඊට අදාළව තමයි දිව්‍ය තලයක උප්පත්තිය ලබන්නේ. ඉතින් මෙහා නෝනා ඉතින් යුද්ධ වලට ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම ඔය අවසනාව සිද්ධ වෙනවා. යුද්ධ කරලා විසඳුන ප්‍රශ්නයක් ලෝකෙ නැහැ. යුද්ධය සකස් වෙන්නේත් මිනිස්සයා තුලයි, යුද්ධය අහවර වෙන්නේත් මිනිස්සයා තුලයි. ඒ නිසා ඕවෙන් අකුසල් කරලා වෙලා මේ බරපතල අනාගත ව්‍යාසනයන් කර යන ගමනක් තමයි සමාජය යන්නේ. ඒ නිසා යුද්ධ කරන්නේ යුද්ධ කරපු දෙයින් අපි දක්ෂ වෙන්න ඕනේ. මේ ලෝකයේ තියෙන සැබෑම යුද්ධය, දිනන්න තියෙන සැබෑම යුද්ධය, සතර අපායන් මිදෙනවා කියන යුද්ධය ජය ගන්න. ඒක තමයි මේ ලෝකයේ දිනන්න තියෙන ශ්‍රේෂ්ඨම යුද්ධය. දැන් අපිට මතකයි මම එක්තරා අවස්ථාවක මේක අවුරුදු කීපයකදී ඉස්සලා සිංහරාජ ප්‍රදේශයේ කුටියක ඉන්නවා. මම දවල් පින්ඳ පාටේ අරගෙන 10 මාසෙකට මට පේනවා ප්‍රදේශෙම ගිනුම් දෙන රචින්න ආපදහඳ. කැලේ ඇතුලේ හිටියේ නමුත් මට ඇහෙනවා එක දිගට රචින්නහඳ. ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් පහුදා උදේ මම පින්ඳ පාටේ වඩිනකොට එක මහත්තයෙක් බොහොම සතුටෙන් කිව්වා ස්වාමින්වහන්සේ අර ප්‍රභාකරන් මහත්මයායි පුතයි මරලා දාලා ගියේ කියලා. ඒතර බලන්නේ එදා ජනතාව කොච්චර සතුටු වුණාද කියලා. නේ මිනිස්සු කිරිබත් తిව්වා රචින්න පත්තු කළා පුදුමාකාර සතුටක් වින්දා. කුමක්ද මේ සතුට? අවුරුදු 40ක් තිබ්බා යුද්ධය අහවුරුණායි කියන කාරණේ සතුට. නේ ඒතර අවුරුදු 40ක් තිබ්බා යුද්ධය අහවුරුණා කියන සතුටේදී මිනිස්සු එදා ඒසා සතුටක් වින්දා නම් තේරෙනවද? කල්ප ගානක් පුරාවට මේ සතරපාය යුද්ධයට මැදි වෙලා සතරපායට වැඩිලා සතරපායේ දුක් විඳිනවා කියන යුද්ධෙන් ඔබ කවදා හරි මිදුනොත් කොයිතරම් සතුටක් ඔබට ඇති වෙයි නේද? ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දිනන්න තියෙන ශ්‍රේෂ්ඨම යුද්ධය තමයි සතරපායෙන් මිදෙනවා කියන යුද්ධය දිනන එක. තේන්න. සතරපායෙන් මිදෙනවා කියන යුද්ධය දිනන්න නැතුව ඔය මොනම යුද්ධකින්වත් දිනන්නට වැඩක් වෙන්නේ නැහැ. ඔය මොනම යුද්ධකින්වත් දිනන්නට වැඩක් වෙන්නේ නැහැ. යුද්ධ ලෝකයේ තුල නවතින්නෙත් නැහැ. ලෝකයේ තුල යුද්ධ නවත්ත ගන්න නම් අපිට කරන්න තියෙන්නේ අපි සතර අපායේ මිදෙනවා කියන යුද්ධේ ජයග්‍රහණය කරගන්න එකයි.